මේ වේදිකාව පහළ සිටිනවා තවත් සුවිශේෂී වූ මිනිසුන් කණ්ඩායමක්. ඔවුන් තමයි මේ වේදිකාව අපි වෙනුවෙන් ශක්තිමත්ව ඉදිකරේ. මේ වේදිකාව ඉදිකිරීමට අවශ්‍ය අඩුම කුඩුම දශක ගණනාවක් පුරා බොහොම ආදරෙන් පරිස්සමෙන් රැකගෙන හිටපු පිරිස. ඔවුන් මට පේනවා මේ ඉදිරිපස ඉන්නවා, ඔවුන් ගෙනුත් අවසරයි. ඒ වගේම ස්තුතියි. ඒ වගේම අපේ ආදරණීය කඩුවෙල, ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, දුවේ, පුතේ, ඔබ සැමගෙන් අවසරයි. වැඩි වෙලාවක් ගන්න බෑ. ඉතා කෙටියෙන් ඔබ සමග පොඩි දේශපාලන අදහසක් දෙකක් හුවමාරු කරගන්නයි මගේ අදහස. අපි හමුදා නිලධාරීන් වශයෙන් අපිට මේ දේශපාලන පොරපිටිය ටිකක් ආගන්තුකයි. අපිට හුරු නෑ, පුරුදු නෑ. නමුත් මීට වසර කීපයකට පෙර අපත්, අප දරුවනුත්, ඔබත්, ඔබ දරුවනුත් විඳින දුක දැකලා අපිට තියෙන සමාජ වගකීම තේරුම් අරගෙන මේ දේශපාලනය මේ මොහොතේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයා විජයග්‍රාහී ජනරැලිය සමගින් සම්බන්ධ වෙනවා. ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදර සහෝදරියනි, ජීවිත කාලයේ දුෂ්කර කාල පරිච්ඡේද එනවා සත්‍යයි. ඒ කාලවලට අපි මුහුණ දිය යුතුයි. අනිවාර්යෙන්ම වසන්තය එනවා නොඅනුමානයි කියලා අපිට ඉගන්වපු ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරය සියල්ල පෙළගැහි හමාරයි විජයග්‍රහණය වෙනුවෙන්. දැඩි සහෝදරත්වයෙන් යුතුව මේ මොහොතේදී විජයග්‍රාහී ජනරැලිය වෙනුවෙන් ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයාව පිළිගනු ලබනවා. අපේ ආදරණීය ටිල්වින් සහෝදරයා, ඉතාම ආදරයෙන් වේදිකාවට පිළිගනිමින් මගේ කතාව කරගෙන යනවා. එතකොට මම කියමින් සිටියේ අපිට මේ දේශපාලන වේදිකාව ලොකුවට හුරු තැනක් නෙවෙයි. නමුත් ඔබ වෙනුවෙන්, අපි වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන් ඒ ඉටු කළ යුතු සමාජ වගකීම නිසාම අපි මේ කාර්යයට උර දෙන්න මීට වසර කීපයකට පෙර මේ කණ්ඩායම සමග සම්බන්ධ වුණා. අද වෙනකොට කියන්න සතුටුයි, ලංකාවේ දිස්ත්‍රික්ක 20ක් පුරා අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමාජිකයන් 40,000කට වැඩි ප්‍රමාණයක් දිවයින පුරා මෙම ව්‍යාපාරයේ සමග එකතු වෙලා ඔබට ලස්සන රටක් හදන්න කැප වෙනවා. බිමේ ඔබේ නායකයන් සමග උරිනුර ගැටෙමින්, ගෙයින් ගැට යමින්, ජනතාව දැනුවත් කරමින් ඔවුන්ට කළ හැකි යුතුකම ඔවුන් නිෂ්ඨ කරනවා මේ මොහොතේ. හොඳයි. 1974 9/22 සැප්තැම්බර් 22 මගේ උපන්දිනය. සැප්තැම්බර් 22 අපි සැමරිය යුතුද? ඔව්, මේ සැප්තැම්බර් 22 මම තනියෙන් නෙවෙයි සමරන්නේ, මගේ ආදරණීය කඩුවෙල ජනතාවත් එක්කයි අපි සමරන්නේ. ඇයි ඒ? එයයි වැදගත්. මෙවර සැප්තැම්බර් 22 තමයි නව පුනුරුදු යුගයක ආරම්භය සනිටුහන් කරන දිනය. උස්මිටිකම් නැති සමාජයක පළමු දිනය. සමාන මිනිසුන්ට සමානයන්සේ සලකන යුගයක පළමු දිනය. ඉතින් ඒ දිනය අපි ආදරෙන් සමරමු මේ සැප්තැම්බර් 22. ඔබ සැමට ඒ සඳහා ආරාධනා කරනවා. එන්න මාළඹේට, බත්තර මුල්ලට, කඩුවෙලට, අතුරුගිරියට අපි සමරමු ඔක්කොම එකතු වෙලා. ඇත්තටම මගේ උපන්දිනය ගැන කියන නෙවෙයි මම මේ දවස තෝරගත්තේ. මම ඉපදිලා අවුරුදු 3ක් විතර යනකොට මේ රටේ පාර්ලිමේන්තුවට එනවා අපේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට. ඇවිල්ලා ඔහු නියෝජ්‍ය ඇමති කෙනෙක් බවට පත් වෙනවා. අද දක්වාම පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ පහුගිය කාලේ අවුරුද්දක් විතර කවුද පාර්ලිමේන්තුවට එන්නේ කියලා තෝරගන්න බැරුව හිටියා. ඊට පෙර
අනිත් කණ්ඩායමේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් ඒ වගේම 1970 පමණ මේ පාර්ලිමේන්තුවට එනවා. එතකොට අද දක්වා මගේ වයස අවුරුදු 49ක්, තව ටික දවසකින් අවුරුදු 50යි. මේ දක්වා ඔවුන් මේ පාර්ලිමේන්තුවේ වැඳබෙනවා. නමුත් මේ අපේ ආදරණීය ලක්මාතාව කොහෙටද අරන් ගිහින් තියෙන්නේ? අපේ රට, මේ සුන්දර රට කොහෙටද අරන් ගිහින් තියෙන්නේ? බංකොලොත් කියන බෝඩ් එක ගාව දැන් නවත්තලා තියෙනවා. තව දුරටත් අපි මවුන්ට රැවටිය යුතුද? ඔබයි පිළිතුර දිය යුත්තේ. ඒ යුතුකමක් නෙවෙයි, ඒ ඔබේ රාජකාරියක්. එළඹෙන 21 වෙනිදා උදේ පාන්දර ඔබේ ඡන්දපොලට යන්න, මාලිමාව ඉදිරියෙන් කතිර ගහන්න අපේ ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ ජනාධිපති කරන්න, අලුත් යුගයක් මේ රටට ආරම්භන්න. තව දුරටත් රැවටෙන්න එපා. ඔබ තව දුරටත් රැවටුනොත් එය ඔබ ලබාගත් මිනිස්කමටත් නිගාවක්. ඒක නිසා තව දුරටත් ඔබ ඔබේ දරුවන් වෙනුවෙන් මේ දේශපාලඥයන්ට රැවටිලා මුළු රටේම අනාගතය විනාශ කරගන්න නැතුව සැප්තැම්බර් 21 ඔබ නිවැරදි තීරණය අරගෙන සැප්තැම්බර් 22 අපි නැවත හමුවෙමු. ඔබත් මමත් එය සමරන්න. බොහොම ස්තුතියි. ඔබ සැමට ජය. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.